තනිකරම මේ රට මේ අගාධ තත්ත්වයට පත්තුනේ මේ වැරදි ප්‍රතිපත්ති මේ පොලිසි තීන්දු නිසා. ඒ වගේම වැඩකරන සහ දක්ෂ නියම නිලධාරීන් එක්ක වැඩ කරන්නේ නැතුව තමුන්ට කැමතියි තමුන්ගේ මතය අනුමත කරන නිලධාරීන් සමග වැඩකිරීම තුළ තමයි මේ රටට මේ තත්ත්වය ඇති වුණේ. ඒ පිළිබඳව ඔප්පු කිරීමේ සාධකත් අපි ළඟ තියෙනවා. ඒ අවස්ථාවේ දැන් මේ ඔය අහිමි වෙන ආදායම ටැක්ස් කට්ටෙන් අහිමි වෙන ආදායම හොයාගන්න විකල්ප යෝජනාවත් ඔවුන් කරලා තිබෙන අද නිලධාරීන් හෝ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හෝ. හොඳයි, මම කියන්නකෝ අපේ ඔය හම්බෙච්ච නිලධාරීන් මේකට ප්‍රවෘත්ති සාකච්ඡා තියලා පත්තරවල කියපු මොනවද කියලා. අපිට ඇවිල්ලා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හෝ මුදල් අමාත්‍යවරයා කිව්වේ නැහැ මේකෙන් වෙන්නේ මෙහෙමයි කියලා. අපි ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ කිව්වේ දැන් මේ ටැක්ස් කට් එක දුන්නට පස්සේ මේ ව්‍යාපාරිකයන් අතර පිබිදීමක් ඇති වෙනවා. එතකොට මේක අඩු ගණන් හින්දා තව මේ ටැක්ස් මේ බේස් එක ඇතුළට තව කට්ටිය එනවා. අර ගෙවපු නැති කට්ටිය ගෙවනවා, තව ඇවිල්ලා ගෙවනවා. එහෙම දෙයක් මේ ලංකාවේ මං හිතන්නේ මේ බදු පරිසරය තුල සිද්ධ වෙනවා කියලා. එහෙම දෙයක් වුණාද? නෑ, එහෙම දෙයක් වුණ නැති හින්දානේ එක්වරම 2021 බිලියන 500කුයි 2022 බිලියන 600කුයි අහිමි වෙලා ඉතිහාසයේ කවදාවත් නැති විදියට GDP එකෙන් 108ක් 5ක් දක්වා තිබ්බ බදු ප්‍රතිශතය 103ක් දක්වා අඩු වුණේ මේ අවුරුදු දෙකේ 103ට බැස්සා. ඇත්තටම කියනවා නම් දැන් අවුරුදු 2000ට කලින් 1990 ගණන් වල 108ට 9ට තිබ්බ GDP එකේ ප්‍රතිශතය 2021 වෙනකොට 103ට බැස්සා. 103ට බැස්සා. ඒ කියන්නේ රජයේ ආදායමක් නැහැ. ඒ එක්කම ඔබ බලන්න ඕනේ බිලියන 600ක් අහිමි වෙනකොට බිලියන 500කින් වියදම් වැඩි වුණා. එතකොට මුළු අයවැය ගැප් එක කීයද? ට්‍රිලියනයක්. බිලියන 1000ක්. බිලියන 1000ක් වෙනකොට GDP එකෙන් විශාල ප්‍රමාණයක් ප්‍රතිශතයක් අයවැයෙහි ගිය හැටියට වුණා. ඒක තමයි IMF කියන්නේ ඔබගේ රටේ ආදායමට අයවැයෙහිගේ මෙන්න මෙච්චර ප්‍රමාණයක වැඩි, මේක 105 ප්‍රමාණයට විතර ගේන්න අවශ්‍යයි කියන එක. ඉතින් මේ ඔබ කියන ආකාරයේ මේ වගේ අසාර්ථක සහ අති වැරදි සහගත ප්‍රතිපත්තිම නිසා තමයි මේ සාමාන්‍ය ජනතාවට සහ මේ ව්‍යාපාරිකයන්ට, ඒ කියන්නේ මේ සුළු විශේෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට දැඩි ලෙස අර්බුදයකට ලක් වෙලා මේ ආර්ථික තත්ත්වය ඉතාම පිරිහීමකට පත් වුණේ.